මට අවධානයම කරන්න ඕන ඊඉට පස්සේ මව දරුවට අවධානයම කරන්න ඕන ඉට පස්සේ මව දරුවාට කිරිදීම සඳහා උදව් කරන්නවා විශේෂෙන්ම පළවෙනි ප්‍රෙක්නන්සයකෙන් පස්සේ අම්මත් කිරිදිෙන ආකාරය ගෙන ගන්නවා දරුවත් කිරිබෝන ආකාරය ගෙන. ආදරයෙන් පිළිගන්න ස්සල් ඩොක් විඩිය පෝට්කාස්් එකට අපි කතා කරන්නේ තාමත් වැතකත් කාරණය බේ හම්බන්න හම්බ වෙන්න ඉන්න අම්මගෙන ගර්බණ අම්ම කෙනෙ ගැන ගඩක්කයි සැකිලිත් කෙදරා ඇද වටේ පිටේඇද. ගොඩක් සැලකිලිීමත්. හැබැයි ඒ අම්මා දරුව ප්‍රසූත කරාට පස්සේ ඒ සැලකිල්ල ටිකක් විතර අඩුවිනා වගේ නේද. අපි හෙම වෙන්න දෙන්න හොඳ නෑ. හැබැයි ඒ වගේ ඒ අවස්ථ බා හම්බනාට පස්සේ ඒ අම්මගේ මොන වගේ කාරනාගෙන දි සැලකිලිමත් වෙන්නඕනේ. මොන්න අවස්ථාවද අපි ඩොක්ට කෙනෙ කම් වෙන්න දුවගෙන න්නඕන ඉතින් ඒ පිළිබඳද ඉදැන් කතා කරනවා අපිතක එකතු වෙන්නේ මේ කතා බහට පිශේෂඳ දැනුම ලබා දෙන්නේ පෙරාදිනිය වෛද්‍ය පීටේ කතිකාචාර්ය ඒවගේම පේරාදිින ක්ෂන් රෝහලි, ප්‍රසවා හා නාරිවේද විිශේෂන්දම ඇ චම්පික ගිහන් මතාට අපි කතා කරමු. බබා ලැබුණට පස්සේ ඇතිවෙන ගැටලු පිළිබඳව. ඉතිං අට ඇති ව ගැටලු, ප්‍රශ්ණතිෙන්න්න පුළුවන් සාකච්ාාවවිදී ඒ දේල් පහලිින් කමෙන්් කරන්න අපි ඉදිග්‍රයේදී ඒ පිළිබඳව කතා කරමු. මුොහොම දරම් පිගන්න ොවයි කාරණය කතාා කරන්න ඇත්තටම ප්‍රසූතයෙන් පස්සේ ප්‍රධානශය මොනුවගේ කාරණදි හිතන්න ඕනි ඔුවිරංග මේක හොඳ වැදගත් සහ වැදගත් ප්‍රශ්නයක් මොකද අපි හිතන්නේ අපි අම්මට සමාජයේ අවධානය දෙන්න ඒ මාතාව ප්‍රග්නන්ට වෙලා ඉන්න කාලය තුළ පමණයි සාමාන්‍ය මං කියන්නේ නමුත් අපේ ඉස්ටිසික් සනුව කාන්තාව විශේෂයෙන් දරු ප්‍රසෘතියක් කල්ල සතිහයක තුළට අවදාාන තත්වයෙන් ඉන්නවා. ඒ කාලය ඇතුළො අර නිගලෙක්වීම නිසා ගොඩක් අතුරු ආබාධ කොම්පලිකේෂ සංකුසලතා ඇතිවෙන්න පුළුව සමානක්‍යවට මැටැනල් එත්ත ගර්බනීමාවක් ප්‍රසෘතිය පස්සේ ජීවිත්තහානයට පවල්ලක් වෙන්න පුළුව. පක්ුව මට ෝබිටින් ෝටල්ටි දෙකම මියට පෝස් පාට පිටට් එකෙදී වැඩි මොකද අපි හිතන හරි ප්‍රක්නසියක වෙල දැන් ප්‍රෙක්නන්සික වෙන්න පුළන් ප්‍රශ්නය වරයි එහම කියලා සහ අල්ලුත උපන් දරුවාට හැමෝගෙම වදානය යනවා ඒ වගේ සවිශේෂයෙන් මේ දවස්සලලා පවතින තත්වයන් ගනුව මොකද සාමාන්‍ය දද කටයුතු වෙන්න ප්‍රහණ පසුවන් අඩුවයි එනිසා මට විශේෂයෙන් අවවාද දෙන්න තියෙන්නේ දරපුසිරතිය පසුව ගෙදට ලයි නම්මක් කෙනෙක් යාට යෝනි මාර්කයෙන් අධික ලෙස පපුතිරවා වහනේවි මක් කියෙනවන පි කර කියන පෝස් පාටර් විරේච කියල ස්පශලි දව පැවිසි හරකට පස්සේ රදුදරවාහනයක් වෙන අපි කියෙන සැටඩරි පෝස් පාට ිරේච කියයල. ෝනිමාර්ගේ අදගිලස් පුද්‍රර වාානය වීමක් වෙනවනා උන තත්ත්වයක් තියෙනවන උඩක් වෙලාවට අපි එකට කියනවා පියව්පරල සෙප්සිිස් කියලා අපි ඒ විසබීච්ච එක් ඇතුළලලා උන තත්ත්වයක් තියෙන ඒ කාන්තාවත් ඉක්මනින්ම රෝහලක් කළ පැමිණි යුතුවෙනවා එහිද ඒ උ ත්ව හිතුවෙන පුළන්ද තමයි සාමාන්‍යය ආසාමාන්‍ය යෝනි මාර්ගගේ සාමාන්‍ය දරපතකුණු අනං අපි දෙන එපිස් කියන වටපිය කැපීමට එතන ආසාධනයක් වෙලා උුණේ එන්න පුළුව. ඒමනැත්තං ගර්භාෂය තුළත ආසාධනය නිසා උුණේ එන්න පුළුව. පියවරවාාශිතව ආසාධනයක් නිසා මස්ටිස් කියලපිගෙන හිඳදුුණන එන්න පුළුව. මි්‍රමාර්ග්‍ය ආශිතව ආසාධනය නිස උනේන්න පුළුව.ඒහමවාස්ථාවයකදීම ඒ අපි මුල්ලදිි ප්‍රතිකාරණ. කරොත් න් ක්ෂ එක ේසිසයක් දක්වර වන පුොලො එනිසා ඒ කාන්තාවත් පඩීක්ෂණ සඳහසා ප්‍රතිකාර සඳහා අනිවාරෙන්ම රෝහලක් කර පැමණිය යුතු වෙනවා තවදයක් තමයි එරංග හෘදිරය කැටිගැසන් මේ කාන්තාව තවමත් සතිහායක් යනකං දරු ප්‍රසෘතියෙන් පස්සේ යගේ රුදුරවාහවාහහි තුළ රුදර ටගැසීම නැත්ත අපිර කිය. ෙන් ්‍රම්ෝස් කියලා ඒ අවධනමත් තිය එහිදිය රෝගලක්ෂණ තමයි කකුල්ලල් ඩීවිටි ත් ආවොත් කකුල් ඉදිමීම රතු රබ්පැහැවීම සහ බේදනාම ඇතිවීම. ඒ රෝග ලක්ෂණ තියෙනවන කාන්තාවක් වහාම රෝහලක් කරා පැමිණියයුතුවයෙන. ඒ රුදුර කැටියක් ඒ රුදුරවාහිරයෙන් ගැලවිලා පෙන්හළු කරාගියොත් ඒ කාන්තාවට හස්ම ගැනීම අපනවස්ථාවය කැස්ස පය බේදනාවක් ඇතිවෙන ඒ රෝග ලක්ෂණ තියෙන වහාම රෝ රෝහලක් කරා පමිියතුවෙනම් ඒ වගේ තමයි විශේෂයෙන් මර දෙන්න පුළුවන් අවවාද ඊට අමතරව ඒ කාන්තාවට ගර්බනී සමය තුළදී ෝ ඊට පරිබාහිරව යම් රෝගතත්ත්ව තිබුණානම් ඒ සඳහා ද්‍යවරයා විසි නියම කරන්නද උපදෙස් පිපදින් වෙනවා අපිතුම මම කලින් මීට කලින් පෙරවැඩසරදී ඉපත් කර විදියට අධිකරුදුර පීට්නය තිබනං ප්‍රග්නන්සි එකට ප්‍රග්නැසි කාලේදී ඒකාන්තාවගේ රුදුරපීඩනය දරු ප්‍රසිතියෙන් පසුවත් අපි මොනට කරන්න වෙනවා මොකද ඒ කාලය ඇතුළ තත් ඒ කාන්තාව ියක්ලම්සියනතඇක්ලම්සියා කියන අ රුදුර පීඩ්නය අධික ලෙසෙන් වැඩි වේලා ඒ කම්පලිකේෂණ එකට යන්න පුළුවන් එහිදී මම මිට පෙරමිත කර විදියට තද හිසේ කැක්කුමක් ඔක්කාරය මමනයාම දෑසපන එකේ වනක්මතිරන බොඳ වෙලා පෙනවා එක දෙක වෙලාවගේ පේනවන බ්ලඩ් විෂන් ඩැබ විෂන් තරු එලි ෆෑශ්ලයි්්‍රගේ පනවන උදරේ උඩකොට සේවේදනාවක් තියෙනවන ඒ කාන්තාවුණු ඒ අධක රුදුර පීඩ්නය වැඩිවීම රෝගලක්ෂ වෙන කුල කාන්තාවක් ඉක්මනින්ම රෝගලක් කරා පෙමණ යුතු වෙනවා. නැතිනම් රුදර පීඩන්නේ මැනගත යුතු වෙනවා සහ සමහරකාන්තාවන්ට තියෙනවා නෝමල් මඩිකල් පොබ්ලම් අප තම රු අපි එපිලිපසි කලකිය ඒන්තාවක් විශේෂයෙන්ම දරු ප්‍රසූ තියෙන් පස්සේ නිතිමරන්න වෙනවා එයාට සම්මාකල් වෙලාවට කෑම්බිය හම්බෙන්න්නක්කුස ගිනින්න වෙනවා. ර එත්තකොටට අධි කළ සැවැඩ කරන්න වා මොකොද තමාගේ දරුවා සමඟ ඒ සේරම හින්දා ඒ කාන්තාවක් දරුප සූතියෙන් පස්සේ එපිලෙප්සි ඒීමස්ොරේ ඒ ෆිට්ටගක් හෙදීම අවස්ථාව වැඩි සහ ඒ කාන්තාව විශේෂයෙන්ම තමාගේ කාරය බහුල ජීවිතයයක්ත් එක් අලුතුපන් දරුවා සමඟ තමාගේ බෙහෙත් ගන්න එක අමතක් කරන්න පුළුවන් මෙහිදී විශේෂය අවධාරණය කරන්න ඕන තමන්ට ප්‍රගනන්සියෙන් පඩිබාහිර මහකර වැඩිකල් කඩිෂන් එක රෝගිතත්වයක් තිබන නිරවාරත් ස්ොල්මි වෙස්පොරයඇපිලෙක්සි වගේ ඒ කාන්තාව තමාගේ නියමිට බෙහෙත් නියම මාත්‍රාව අනුව ගැනීමට මතක තබාගත යුතු යනවා නමුත් මොකද වෙන්නේ අලුත් බබ සමඟ නතයඋප දරවා සමඟ අකාරය බාල වනාම එයා තමාගෙන නිගලියෙක් කරනවා. තුවා මතක්කරපු රනාවටම වැඩිදුර කතා කරන්න කැම ීයන බුතුමා කිවවා ගර්භණී කාලේ පහු ොදරුව පසූත කරපුවාම ගොඩක් වෙලාවට හැමෝගේ මවදානයොම ඉන්න දරුවට කියලා. ඉින් දැන් අම්ම සමහරටක තනි වෙන්න පුළුවන්. මේ අම්මට වටේ ඉන්නයි අම්මගේස්ොහම්පුරුෂයා ගෙදරාය මොන විදිහටද සැරකිල්ල දක්වන්න මොනෝගේ කාරණද හිතන් ඕන. එකක් මවට අවධානයම කරන්න ඕ ඉිට පස්සේ මව දරුවට අදානයම කරන්නට ඊට පස්සෙේ මව දරුවාට කිරිදීම සොඳහා උදව් කරන්න විශේෂෙන්ම පලවෙනි ප්‍රගනන්සයකෙන් පස්සේ අම්මත් කිරිදිෙන ආකාරය ගෙන ගන්නවා. දරුවත් කිරිමොන ආකාරය ගෙන ගන්න සෝ ඒ අවස්ථාන වලද යාට මානසික වශයෙන් සහනයක් සපයන්න පුළුවන්නම් ඒ මවගේ වටේ ඉන්න යට කිරිදීම අපි කිය බ්‍රෙස් ෆීඩිින් ටබ්ලිෂණ එක එයට හොඳ උදව්වක් දෙන්න පුළුවන්න. ඒ කාන්තාව තවමත් ප්‍රගනසියකයේදී වෙන වෙනස් කාම් යතා තත්ත්වයට පත්වෙන සතිහයක් කාලයක් යනවා. ඒ කාලය තුළදී මම හොඳින් බලාගැනීමත් අවශ්‍යනෝ තව දෙයක් තියෙනවා ඒ ඒ මේ කාලය තුළති මානසික වශයෙන් ඒ කාන්තාවක් වල් නරඹ එට මානසිකවටට වශයෙන් එයාට ඩිප්‍රශෂ තත්ව ඇතුව අප කියනවා පෝස්පාට ඩිප්‍රේෂන ට ඇත ඊට ඩු දත්ව යෙන පොස්පාට ල කිය ලට කියන ඒ වගේ එකක් ඇතිීමේ එයාගේ මානසික තත්ත්වය පොඩාන් ස්ටේබල්වීම හැකයා වැඩි එක සුලබව දකිදය නමුත් එයාට එයාගේස්ම්පුරෂය වටඉන්න උදව් කන්නවන ඒ තත්වක කරයම් වලක්වාගන්න පුළන්ර ඉතාමත්ම වැදගත් රාකිපය අපිතා කර මේ දරු පොසූතිකින් පස්සේ මොනවගේ කාරණද අම්මගෙනක් සහි පවලය සැල්කිරමත්ත එෙන්වු විශෂයෙන් අම්ම ගැ. ඉති බොහොත්ම ස්තුති ඔබතුමානට මේ කාරණ සීපත් කරට විතුන්වට ආරධන කරන්නවා ඔබට තියන්න ගැටලු ප්‍රශ්නයක් කෙන් කරන්න අපි ඉදිරේදයේ පිබඳව පති දෙැන්න පිර දෙන්න බලාපොරත්තු අපේ විශන් වයිදමගේ කාහ ලා නුවවා. ොහොත්ම තූතියන නැවතවතාව කොබතුමට තවත් වැඩ සරහණගේ අපිහමම .